ඔබ රස්සාව කරන්නම ජීවත් වෙන කෙනෙක්ද? උදේට ඔබ අවදි වෙන්නේ සතුටින්ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටින් මම උදේට ඇහැරෙනවා කියලා කියන්නේ? උදෑසන අවදි වීම වගේම රැකියාවට යෑමත් ගොඩ දෙනෙකුට හරිම කරදරයක්. හරිම අකමැත්තෙන් උනත් කරන්න වෙන දෙයක්. නමුත් ජීවත් වෙන්න මුදල් අත්‍යවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යන්න වෙනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඇය මගේ හොඳ යෙහෙළියක්. විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන හොඳ වැටුපක් ගන්න ඇය රැකියාව කරන්න පටන් ගත්ත දා ඉඳලම සතුටින් ඉන්නවා නම් මම දැකලා නැහැ. අපි දිනක් කතා කරමින් සිටියේදී ඇය මගෙන් මෙහෙම අහනවා. ඔයා කැමැත්තෙන්ද ඔයාගේ ওই ජොබ් එක කරන්නේ? මම ඔව් කියලා කිව්වා. ඇත්තටම මම කිසිම අයකගෙන් රැකියාව, විවාහය, දරු පවුල් ගැන ප්‍රශ්න කරන්න නැති කෙනෙක්. ඒ හින්දා මම රැකියාව ගැන එයාගෙන් අහන්න ගියේ නැහැ. නමුත් එයා කතාවට මේ විදිහට මුල පිරුවා. අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන මේ රස්සාව කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒ තితి මොනව කරන්නද? ජොබ් එකක් කරන්න ඕනේ. ඒ හින්දා ඉතින් ඉන්නවා. ඇය මම කුඩා කාලේ ඉඳලම දන්න හොඳ මිතුරියක්. ඇය කුඩා කාලේ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය පෙළෙන් පස්සේ එයාට සිදු වුණා එයාගේ දෙමෝපියන් කැමති දෙයක් උසස් පෙළට හදාරන්න. ඉතින් ඇයට ඇයගේ නිර්මාණශීලී හැකියාව මඟහැරුණා. එයා මට මෙහෙම කිව්වා. ඔයා දන්නවනේ මම ඒ කාලේ ඉඳලම ඩිසයින් වලට එහෙම හරිම කැමති. ඒ වගේ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්. එහෙම කියලා එයා සුසුම් හෙළුවා. ඔව් ඉතින් ජොබ් එක කරන ගමන් ඔයාලට ඩිසයින් කරන්න පුළුවන්. එයා මගෙන් අහනවා ඒ කොහොමද කියලා. දවසම එක තැන වැඩ කරලා ඇඟට හරිම මහන්සි. තව දෙයක් කරන්න හිත ඉඩ දෙන්නෙම නැහැ. මම එයාගෙන් ඇහුවා ඔයා ට්‍රයි කරලා බැලුවද? එයා දිගටම කල්පනා කරනවා. එයත් සමග මට කතාවෙන් පැහැදිලි වුණේ එයා ඩිසයින් පැත්තට යොමු වෙන්න ඉතාමත් ආශාවෙන් ඉන්නවා. නමුත් ඇය කරන රස්සාවත් එක්ක ඇයට කාලයේ කළමනාකරණය කර ගැනීමට ඇයට තීරමක් තිබුණේ නැහැ. නමුත් ඔයා විශ්වාස කරනවාද? අද එයා එයාම ඩිසයින් කරපු ඇඳුම් තිබෙන ඔන්ලයින් ස්ටෝර් එක හිමිකාරිය. ඇය අදටත් එදා අපේ හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එදා එයින් නව පණක් ලැබුවා. තමන්ගේ සහජ හැකියාවෙන්ම තමන්ගේ බිස්නස් එකක් පටන් ගත්තා. ඔබත් කරන රැකියාව අකමැත්තෙන් කරන කෙනෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ මොනවටද කියලා. කොටින්ම කිව්වොත් ඔබේ හොබි එක ඔබේම රැකියාව වුණොත් ඔබ කැමති නේද ඒකට? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ කරන්න හරි ආසයි. නමුත් ඔබ ඔබේ හොබි එක රැකියාව කරගන්නට හීන දකිමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන් ඔබ දුක් වෙන එක නවත්තන්න. රැකියාවත් සමගම පොඩියට හෝ ඔබගේ විනෝදාංශය හේවත් ඔබ කැමති දේ කරන්න පටන් ගන්න. කාලයක් යද්දී ඔබටම වැටහේවි එය ඔබේ ජීවිතයේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා. තව දෙයක්, ඔබට යමක් කරන්න ඕනේ නම් ඒ කරන්න ඕනේ දේ වෙන කෙනෙක් බන්දේසියක තියලා ඔබට ගෙනත් දෙන්නේ නැහැ. ඔබ ඔබේ දෛනික ක්‍රියාවලිය තුලින්ම ඔබට කාලයේ සුවගත යුතුයි. දෙයක් බැරි වෙන්නේ ඔබට බෑ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව විශ්වාස කරලා මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්යෙන්ම ඔබට පුළුවන්.